විසියනි සංශෝධනය ගැන කතා කරද්දී අපි දැක්කා මීට සතියකට එකමාරට කලින් අගමැතිතුමා කමිටුවක් පත් කෙරුවා. ජීඑල් පීරිස් ගම්මන්පිල විමල් වීරවංශ සුසිල් ප්‍රේමජයන්ත දොළවත්ත මහත්තයා වගේ කණ්ඩායමක් පත් කරලා ඒගොල්ලෝ ජීඑල් පීරිස් මහත්තයලා ගෙදර හම්බෙලා හරි ජයග්‍රහීලීලාවෙන් එළියට ඇවිල්ලා කෝ අපි සංශෝධන ගන්නාවක් සඳහා අපි එකග වුණා. අපි ළඟ කැබිනට් එකට ඉදිරිපත් කරා. හැබැයි අගමැති කමිටු වාර්තාව කුණු කූඩේට කියන සිරස්තලයේ තමයි අපිට නම් දැන් පේන්නේ. අපි දැක්කේ නෑ අගමැති කමිටු වාර්තාව තඹේකටම අයින් කරන ජනාධිපතිතුමා විසින්. අපිට සැකයක් තියෙනවා මේ ජනාධිපතිතුමා මේ 20 වෙනි සංශෝධනය ගේන්නේ රාජපක්ෂ පවුලටත් නෙමෙයි ගෝඨාභය රාජපක්ෂ පවුලට ගැලපෙන්නවත් දෝ කියලා. මොකද ද්විත්ව ප්‍රවේශ භාවය අවශ්‍ය කරන ඊළඟට වයස සීමාව 35 ඉඳන් 30ට කියනවා. දැන් මේක නාමල්ට අදාළ වෙන්නේ නැහැ. අමල්ගේ වයස දැන් 35 ඉක්ම යනවා ඊළඟ ජනාධිපති වෙනකොට. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පුතාව ඊළඟ සැරේ දාන්නත් දන්නේ නැහැ මේ 35 30 කිනාවේ. මොකද දැන් මේ අපිට නම් පේන්නේ මේ රටේ මේ වගේ තත්ත්වයක් තමයි. දැන් ඔටුනු බලන්දන කුමාරවරුත් දැන් හැමදාම ප්‍රවෘත්තියක් වෙලා තියෙන දැන් පරපුරු ගණනාවක් ඉන්නවා. ඒ නිසා 20 වෙනි සංශෝධනය සම්බන්ධව මහින්ද රාජපක්ෂ මහත්තයයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ඒකකතාවයකට එන්න බැරුව කොහොමද මේක ඉස්සරහට යන්නේ කියලා බරපතල ප්‍රශ්නයක් තියෙනවා. Breaking.lk.